රජය ප්‍රකාශ කලා ප්‍රවාහන අමාත්‍යවරය තෙල් ඇමතිවරය ප්‍රකාශ කලා ශ්‍රී ලංගම ඩිපෝතුලින් පෞද්ගලික බස්රත හිමියාට සහ සේවකයාට ඩීසල් ටික ලබා දෙනවා කියලා. නමුත් එහෙම දෙයක් මේ වන තුරුත් මේ බිමේදි සිද්ධ වෙන්නේ නෑ. ශ්‍රී ලංගම ඩිපෝවෙන් ඩීසල් දෙනවනම් මෙහෙම පෝලිං ගත වෙන්න ඕනකමක් තියෙනවද අපිට? අපේ කාලේ අපේ වියදම මේවා සියලු දේවල් නැති කරගෙන අපි මේම පෝලිං ගහලා තියෙන්නේ ශ්‍රී ලංගම ඩිපෝතුලින් ඩීසල් ලබා නොදෙන නිසා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මේ යම් කිසි පුද්ගලයෙක් හිතනවා නම් කියනවා නම් අපි ඩීසල් ලබාගෙන ඒක වැඩිමිලට විකුණනවා කියලා, අනේ මේවා පට්ට බොරු. අපිට ඩීසල් විකුණන්න තියා අපේ දරුපවුලට කන්න බොන්න දෙන්න මේ බස් එක දුවා ගන්න අපිට ඩීසල් නැති තත්ත්වයක් තියෙන්නේ. එහෙම තිබිත්ති අපි මේ බස් ගාල් කරලා තිබිත්ති අපි කොහොමද ඩීසල් විකුණන්නේ? මේවා අමූලික බොරු. ඩීසල් ලීටර 40ක් ලබා දෙන්න දෙනවයි කියන ශ්‍රී ලංගමය සහ මේ ප්‍රවාහන අමාත්‍යවරයා තෙල් ඇමතිවරයා ඩීසල් ලීටර 40ක් ලබා දෙන්නේ. ඩීසල් ලීටර 40ක් අරගෙන ඕක පිට කෙනෙකුට විකුණන්න කොහෙද? එහෙම අපිට මේ දෛනිකව දාවණය සඳහා ඩීසල් ලීටර 100ක්වත් ඕනේ. අපි දුවන්නේ දවසකට වාර දෙකයි, උදේ සහ හවස. එහෙම නිසා ඩීසල් ලීටර 40ක් අද අපි ශ්‍රී ලංගම ඩිපෝවෙන් හෝ කොහෙන් හරි අපිට දෙනව නම් ඒක ලබාගෙන අපි කරන්නේ පාරේ දුවලා කීයක් හරි හම්බ කරගන්න එක විතරයි. ඒ නිසා ඩීසල් ලබා නොදුනොත් අනිවාර්යෙන්ම සමස්ත බස් රථ ටික ශ්‍රී ලංකාව පුරාම අද දිනේදී දහවෙනන බස් රථ 500ත් හෙට දිනේදී දහවෙනෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා ඩීසල් නොමැතිකම.